निष्पादनय पिन्न प्रोडक्शन सैम सुविधा दिनकम रात्रि नवेट नवत प्रचारय रात्रि सहायत सीहान रेडियो से बलापुरुत्तु वन्न पिन्न मतक अडविय पिन्न मतक अडविय निष्पादनय पिन्न प्रोडक्शन सैम सुविधा दिनकम रात्रि नवेट नवत प्रचारय रात्रि दहाट सिंहांड रेडियो से बलापुरुत्तु वन्न पिन्न प्रोडक्शंस सीमावेन एहाट अभी අතීතය වර්තමානය හා අනාගතය එකට යාකල ජීවිතයේ දුක සතුට වේදනාව එකට කැටි කරගත් සුන්දර මතක පිරි පින්න මතක අඩවිය අන්දරයයි सतमन करना अब पत्नी दुली दियाई मट के तिलाई गहवली मलाई मट अब पत्नी दो है एनवा पाची कहाँ तक इनका वाकराना हाँ पाची අද වැලපහින් මාවද? ඔව්. ලියන් දෙදී එක වැඩලා ඉවරයි. රහි වඩකුත් එන්න ඕන වෙනවාගේ. ඒ පාර මං ආවා. මං අංග ෆෝඩක් හොදගෙන එන්න. උඹ කහට ටිකක් වක් කරපන්කෝ. හඳයි අප්පච්චි. मालिते इक्मनेट लिपमोलवला केतले लिपें तिब्बा मालिते की अन्ने अवरुदु विस्सक लक्षण अहिंसक केल्लेक अम्मा मीटा अवरुदु देगकट कलिन मियगिये पिलिकावक निसा मालितिव वगेम मालिते की तात्तवत मेलोके तानी करला एट पासे मालितिव अहक वगे बलागत्ते मालिते की तात्ता पियसेना තාත්තට බරක් වෙන්න බැරි නිසා මලිති ගාමන්ට එකට යනවා. කෙල්ල ඉගෙන ගන්න හොඳට දක්ෂ වුණත් අම්මගේ සාත්තුවට නැවතුණයින් ඉස්කෝලේ ගමන කඩා කප්පල් වුණා. මේ ගමේම හිටපු කෙනෙක් තමයි මෙතුක කියන්නේ. යමක් කමක් තිබුණ පවුලක කොල්ලෙක් වුණ මෙතුක හරිම ගුණ යහපත්. මෙතුකත් මලිතිත් පෙමෙන් වැදෙනවා. ඒ දෙන්නම गमे पांसले इरुदिन दहं पासले उगन्नन्ने अनकोट हम्वेला में संबंधट मेतुकगे गेदरुनुत अकमत्ताक तिबुने ने मुकद मालितिगे अहिंसक कमटात गुनेहापत कमटात मेतुकगे दिमावपियो कमतियोन निसा को दुए कहा ताएका राहत युवद मागे दुए औ अप्पाची मैं तो कला में आगे माली गावे अलीट की आने अने है मदापाची मटत्ता से दकिन ओ मांग है ना कोटा मैं तो कला में आहां बाऊ ना ये आटा माखी हुए मैं तो कगे माली नेतुका देन नमन नियुन सहोदरे हो मैं तो काय नेतुका यातर पुंचे वेनसक्वत ना हडहुरु कमिन्ना नेतुकव पुंचे काले इंदंग एयागे नेंद तमाय हदागत्ते मुकद ए नेंदट दरुवने नेतुक हदुने वेडुने कोलंब टिक टिक लोकुवेला तरुन वयसटेन नेतुक कोलंब समाजत्तेक मुहुवेनवा नोगलपेन मितुरु असुर निसा नेतुक ड्रग्स गन्न क्लब यान्न पेलंबेनवा नेतुकगे नंदत नेतुकट तीन दैटी आदरे निसाम ए किसीम देखट एपाकियान्यवत नवत्तान्नवत्त हदान्य ने
ගමට ආවට පස්සේ නිතක දවසක් පාරේදී මලි තෙව දකිනවා. කොල්ලට කෙල්ල ගැන ආදරයකට වඩා හිතෙන්නේ ආසාවක්. ඒ කෙල්ලගේ අඟට නිතක කෙල්ල ගැන හොයනවා. එතකොටයි දැනගන්නේ මේ තමන්ගේ අයියා මෙතුකගේ පෙම්වතිය කියලා. එතනින් පස්සේ නිතකට ඕන වෙනවා මෙතුකගෙන් පිළිගන්න. මොකද නිතක අකමැත්තෙන් තමයි එයාගේ නැන්ද එයාව අරන් හදාගන්න යන්නේ. පොඩි කාලේ ඉඳන්ම තමන්ට අහිමි වුණු මව්පිය සෙනෙහසත් ඒ දේ නොඅඩුව ලැබපු මෙතුක ගැනත් නිතකගේ හිතේ තියෙන කේන්තියක්. එදා ඉරිද දවසක් මලිති ගෙදර ඉන්න දවස. ගෙදර වැඩ ඔක්කොම කරපු කෙල්ල නාගෙන ගෙට ආව විතරයි. ඇඳුමක් ඇඳගන්න කාමරයට යන කෙල්ල පුදුම වුණා ඇඳුඩින්න මෙතුකව දැකලා. මොකද කවදාවත් මෙතුක ගෙදර ආවට මෙහෙම කෙල්ලගේ කාමරයට ඇවිත් තිබුණේ නැති නිසා. ඔයා? ඇයි? බය වුණාද? නැහැ නැහැ. කෙල්ල දන්නේ නැහැ මේ ඉන්නේ මෙතුක නෙමෙයි නෙතුක කියලා. කෙල්ල තාම ඉන්නේ දිය රෙද්ද පිටින්. වතුරට තෙමිලා ඇඟටම ඇලුන චේතෙන් කෙල්ලගේ ඇඟේ කෝමල රේඛාවන් වගේම දිය බිඳු බේරෙන කොණ්ඩේ නෙතුකගේ හැඟීම් අවුස්සන්නේ වියරුවෙන් වගේ. මලිත ළඟට ආපු නෙතුකගේ අතින් කෙල්ලගේ දිය රෙද්ද ගැලවිලා යනවා. කෙල්ල ලැජ්ජාවටයි බයටයි දෙකටම තමන්ගේ අත්වලින් නිරුවත වහගන්න දැඩි උත්සාහයක් ගන්නවා. අනේ පා, ඇයි මේ? එපා මෙතුක එපා. උඹ කවද හරි මගේ වෙන්න ඉන්නේ කි? ඉතින් මේ දේව කවද වුණත් එකයි බං. වරෙ. කොල්ල වියරු වැටිච්ච කොටියක් වගේ කෙල්ලව ඉඹගෙන ඉඹගෙන යනවා. කොල්ලගේ සිප ගැනීම මැස්සේ කෙල්ලගෙත් විරෝධය නැති වෙලා කොල්ලට අනුබල දෙන්න ගන්නවා. කමක් නැ. කවදා වුණත් මම මෙතුකගෙන කියලා හිතන නිසායි මෙතුකත් හරි ලේසියෙන් කරගන්න තියෙන හැමදේම කරගෙන කෙල්ලගේ ඇඟෙන් අයින් වෙනවා. ඒත් එතකොටමයි මලිති? මලිති? හොඳට හුරු පුරුදු කටහඬක් එළියෙන් ඇහෙනකොට කෙල්ල අමාරුවෙන් ඇඳෙන් නැගිටලා ගිහින් ඉස්සරහා දොර අරිනවා. ඒත් එක්කම තටි පිටියේ ඇඳුම් ටික ඇඟලා ගන්න නිතුක ඒ දොරෙන්ම පැනලා දුවන්නේ කෙල්ලවත් පෙරලගෙන. වැටෙන්න යන කෙල්ලව අල්ලගන්නේ මෙතුක. කෙල්ලට දැනෙනවා මෙතුකගේ සුවඳ. ඒ ඇස් දෙකේ කෙල්ල වෙනුවෙන් තියෙන ආදරේ. එතකොටයි තේරෙන්නේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. කෙල්ල ලතෝනි තිය තිය අඬනවා. අනේ මොකද්ද උනේ මේනික? කියන්න මට. කියන්නකෝ. අනේ අයියේ. ඇයි මල්ලි ඔයාලගේ ගේ? ඇයියා දියුවේ? මහ බය නොකර කියන්න මැනික. මෙතුකගේ ඇවිටිල්ල නිසාම අඬ අඬාම කොල්ල එක්ක වෙච්ච හැමදේම කියන්නේ කෙල්ල හිත හදාගෙන. තමන්ගේ නොසැලකිල්ල නිසා මෙතුක තමන්ව දාලා ගියත් කමක් නැහැ කියලා හිතාගෙන. වේදනාවයි හිතට දරාගන්න බැරි තරම්. ඒත් මේක තමන්ගෙත් වරද. ඔක්කොම කියලා අවසානේ කෙල්ල කුස්සිය දොරත් කඩාගෙන බිඳගෙන දුවගෙන යන්නේ නාන ලිඳ දිහාවට. වෙච්ච දේවල් නැවත නැවත ඇස් ඉස්සරහා මැවි මැවි පෙනෙද්දි කෙල්ලට ඕන ජීවිතේ නැති කරගන්න. ඒත් ලිඳ ළඟට අඩි දෙකක් තියෙද්දි මෙතුක කෙල්ලව අල්ලගන්නවා. එහෙම්ම කොල්ල කෙල්ලව ඇඳලා ළඟට ගන්නේ පපුවටම තුරුල් වෙන විදිහට. තදින් කෙල්ලව තුළුරු කරන් හිස් මුදුන සිප ගන්නවා. කෙල්ලට තවත් ඉක ගැහෙන්නේ ඒ සිප ගැනීමේ තිබුණු තේරුම තේරිලා වගේ. මොකද්ද මැනික උඹේ කරන්න ගියේ? මම ජීවත් වෙලා වැඩක් නෑ අයියේ. මට මැරෙන්න දෙන්න. මට බෑ ඔයාගේ මූණ බලන්න. උඹට පිස්සුද මැනික? ලේ බින්දුවකින් පුළුවන්ද මගේ හිතේ උඹට තියෙන ආදරේ මනින්න? මේ ආත්මේ විතරක් නෙමෙයි හැම ආත්මකම උඹ මගේ විතරයි. අනේ මගේ අයියේ. අපි හෙටම මැරි කරමු. මේක උඹයි මායි විතරක්ම දන්න රහසක් වෙලා තිබුණ දෙයක්. මගේ දෙයියෝ.
කෙල්ල අඬ අඬාම කොල්ලගේ දෙපා මුල වැටෙන්නේ ඒ වගේ ආදරණීය පිරිමි චරිතයක් ඉස්සරහා වැඳ වැටුණට පව නැති නිසා මේ අතර නෙතුක ගමෙන් පණිනවා ඒ අනතරමඟ ලොරියක වැතිලා කාර් එක ඇක්සිඩන්ට් වෙන නෙතුක මේ ලෝකෙන් සමුගන්නේ දිට්ඨ ධම්ම වේද කර්මය ඵල දීලා වගේ බලාගෙන වැරදි වැඩ කරන්නේ මොකද ඒකට දඬුවම කොයි වෙලේ කොයි මොහොතේ හරි ඔබ කරා එන්න පුළුවන් වැරද්දට බය වෙන්න හොඳ දේවල් විතරක්ම කරන්න ඒ නිමාවට පත්වන්නේ පින්න ප්‍රොඩක්ෂන් ආයතන මගින් ඉදිරිපත් කරන ලබන පින්න මතක අඩවියෝසේ විකාශනය ලක්වන කතංග මාලාවේ 48 වන දිගහැරීම වූ නොනිමි සෙනෙහස කතංග මාලාවයි එහි තිරපිට පත්‍රචනය කළ දිලිනි දිසනායක හඩකැවි මන්සින් සහයෝගය ලබා දුන්නා දිලිනි සිව්වන්දි නොහත් ඔස්කා ගයත්‍රි රස්මී ප්‍රභා ඉෂාර මදුසම් ගයන් අනුරාධ සමගින් බුද්ධික පින්නදුව සංස්කරණය කළ තිසර කස්තුරිය රජුගේ සම්බන්ධීකරණය කරමින් සහයෝගය ලබා දුන්නා රුවන් රත්නායක ඉතින් මෙවැනි කතාංග මාලාවක් ඔබගේ ආලින්දයට රැගෙන එන්නට තිරේ පිටුපස සිට අති දෙවන්ත ශක්තියක් එකතු කරන බුද්ධික පින්නදුව ඇතුළු පින්න කණ්ඩායමට මෙවැනි කතාංග මාලාවක් ගුවන් සිසාරා ගුවන්ගත කරන්නට නිරන්තරයෙන්ම අපකැප වෙන සියහඬ ගුවන්විදුලි නාලිකාවේ සභාපතිතුමිය ඇතුළු සියහඬ කාර්ය මණ්ඩලයටත් අපි අපගේ කෘතහස්ත ස්තුතිය පුද කළ යුතුව තිබෙනවා. එහෙමනම් අදට සමුගෙන යන්නටයි සූදානම් වන්නේ හමුවෙමු ලබන සඳත් රාත්‍රී 9ට මෙවැනි කතාංග මාලාවක් ඔස්සේ. එදෙක් සමුගන්නම් අල්බුවන්.
තත් හීන් සැරේ තියාගත් තෙමා හීන තත් හීන් සැරේ තියාගත් තෙමා රිදෙන රිදෙන හැම මොහොතම මටම හුරු නිසා මටම හුරු නිසා ඉනිමිනිතු අසා ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ ඔබට තරම් මේ වගේ කාටවත් නෑ සසර සරණ තුරුළුවේ මෙහෙම ඉන්න බෑ ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ ප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සියහඬ